පුරුදු විදිහට මදත් ජීවන ගෙද්දමින් අද ඔබ යාලින්දයට ආවා මේ ජීවන ගෙද්ද ඉතින් ජීවන ගෙද්දමින් අද අපි කතා කරන්න සූදානම් ඔබේ ගෙවත්තේ වගාව සම්බන්ධයෙන් ඉතින් නගරික ජීවත් වුණත් ගමක ජීවත් වුණත් අපි අද පුළුල් කතිකාවතක් ඇති කරන්න සූදානම් ගෙවතු වගව සම්බන්ධයෙන් ඔබට මතක ඇති අපි පෙර වැඩසටහනක ජනාකීර්ණ පරිසරයක ජීවත් වෙන ඔබ වෙනුවෙන් වැඩසටහනක් ගෙනව නාගරික ගෙවතු වගව සම්බන්ධයෙන් ඉතින් අද අපි පුළුල් විදිහට ගෙවතු වගව සම්බන්ධයෙන් හැම දිනාටම පොදු කරුණු කාරණා සම්බන්ධයෙන් කතා කරන්න සූදානම් ඉතින් දැන් අද ජීවිතයේ අලුත් ජීවන ගෙත්තමකට ජීවිතයේ අලුතෙන් ගෙත්තම් කරගන්න අලුත් ජීවන ගෙත්තමක් වන්න අද අපි ඔබ හමුවට ගේනවා ඉතින් ඒ සඳහා අද අපිත් එක්ක සම්බන්ධ වෙනවා සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂිකා නිශාන්ති ජයවික්‍රම මහත්මිය ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්න ඔබට ආයුබෝවන් ඉතින් අධ්‍යක්ෂකතුමියනි දැන් අපි දන්නා දැන් මේ කාලෙදී ඖෂධායි ආහාර सौख्य संपन्न आहार समाजे अवश्यता मुखद अदर पीलिका रोगी अदर पुंची धर्वण आहार हिंदी रोग तत्वर पत्ना अद समाज क्षणिक आहार प्रवणता मेघा पुंजिकाल पुंजी मलकल जीवित विनाश मुखेट अदा मेघा कमल प्रश्न අපේ ළමයිට ඕනේ දේවල් කඩෙන් ගන්න නැතු. ඒ ලෙවල් උටක වුණත් ඔය කියනවා එක එක පොහොර වර්ග යොදනවා කියනවා සෞඛ්‍යයට හොඳ නැහැ කියලා කියනවා. එතකොට මේවා කඩෙන් ගන්න නැතුව ගෙවත් එක අපිට ගෙදර හදා ගන්න පුළුවන් නම් අපේ දරුවන්ට හොඳ සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් ලබා දෙන්න පුළුවන් කියන කතාව අපි ඕනේ තරම් අද සමාජය තුලින් අහනවා දකිනවා දැනගන්න ලැබෙනවා. ඉතින් ජීවන ගෙත්තුමේ අපි හිතුවා ඉතින් මේ සම්බන්ධයෙන් උදව්වක් කරන්න අවශ්‍යම හිඳ සමාජ කතිකාවතක් ඇති කරන්නම අවශ්‍ය හිඳ අපි හිතුවා ඔබට ඔබේ ගෙවත්තේ වගා කරගන්න පුළුවන් ගෙවතු වගව සම්බන්ධයෙන් අද වැඩසටහනෙන් කතා කරන්න. ඉතින් අද අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න මෙතුමියත් එක්ක අපි සූදානම් වැඩසටහන ඉදිරියට කරගෙන යන්න. ඉතින් මම ඔබතුමියගෙන් ඉස්සලම දැනගන්න කැමති මේ දැන් අපි කතා කරා වගේ මේ ගෙවත් එක තියෙන දැන් ඔබ දැන් මේ පුංචි පුංචි ප්‍රශ්න ටිකක් හිඳ දැන් ගෙවත් එක අවශ්‍යතාවය अनादिमत्कार ग्रामीय प्रदेश नागरिक प्रदेश प्रमाण सूर्यालोक तमंट प्रमाण जाले යම් කිසි පළදායි ලෙස වගා කටි උත්තක නියලීම තමයි ඇත්තට මේ ගෙවත්ත කියන්නේ ඉතින් මේ ගෙවත්ත තුලින් ඇත්තටම අර ඔබ කිව්වා සඳහන් කරා වගේ විශාල ප්‍රතිලාභ ප්‍රමාණයක් ලැබෙනවා ඉතින් මේ ගෙවත්ත මේ වර්තමානයේ අත්‍යවශ්‍යම කටි උත්තක් මේක සංවර්ධනය කරගන්න ඇත්තට මේ කියන ආහාර අර්බුදයට හොඳම විසඳුමක් අවදාකත් මං හිතන්නේ නෑ මේ ශ්‍රී ලංකාවේ මිනිස්සෙක් මේ ගෙවත්ත තියන කන් ආහාර හිඟයකින් जीवित नति वे निजाम गट पास आहार सुरक्षित आहार सुरक्षित मे नितर कथा वेनो मे दें मध्य गता वे आहार सुरक्षित मे आहार सुरक्षित हम मे गेवत्त मुखद अपीट गेवत्म पुलवांगलूम भोगवर्ग वगाकरण इडकाडानु कलमनाकर्णे करगेन हेम दम अपट अवश्य देवा සෑහෙන දුරට වගා කරගන්න පුළුවන් මේ ගෙවත්තේ. මේ වගා කිරීමත් එක්ක සෞඛ්‍ය සම්පන්න ආහාර ඇත්තටම ඔව් කිව්වා වගේම ගෙවත්ත වගා කිරීම තුලින් මේ අපිට දැන් ඔබ කිව්වා වගේම අර පිළිකා රෝගීන් සෑහෙන වැඩි වෙලා තියෙනවා. ඒ මොකද මේ දැන් හැම ළමෙක්ම ඇත්තටම අපේ කුඩා වයසේ නොතිබුණාට දැන් ඉන්න ළමයි හැම කෙනාම පුරුදු වෙලා තියෙන්නේ මේ ෂණික ආහාර කියන. ඉතින් මේ ෂණික ආහාර කියන එකට යන්න උමනා නැහැ. අපේ ගෙවත්තේ තියෙන දේවල් වලින් අපිට හොඳ පෝෂදායී ආහාර ආහාරයක් දැන් මන්ද පෝෂණය ගැන කතා කරනවා මන්ද පෝෂණය වැඩි මේ දවස්වල ළමා මන්ද පෝෂණය වැඩි කියනවා ඉතින් ඒ වගේ අවස්ථාවලදී මේ පෝෂණය ගෙවත් අපේ අපිට අවශ්‍ය පෝෂණ කොටස් ගත්තොත් ඉතින් ඇත්තටම මූලික වශයෙන්ම
මේ රෝගී වෙන්න අවශ්‍ය වෙන විටමින් කණිජ ලවණ ඒ වගේ දේවල් ඇත්තටම ගෙවත්තේ වගා කරලා ගන්න පුළුවන්. අපි බහුලම අපි භෝජන ගැන කතා කරොත් කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් මේදේ ජලය විටමින් කණිජ ලවණ ඔය කොටස් හයනේ තියෙන. ඔය කොටස් හයෙන් අත්‍යවශ්‍ය වෙනවා අපේ රෝගවලට හේතු වෙන විටමින් කණිජ ලවණ අපි හොඳ ශරීර සෞඛ්‍යයක් පවත්වා ගන්න. ඒ දේවල් ඇත්තටම ඉලවලු පළතුරු පලා වර්ග යනාදිය ගෙවත්තේ වගා කරගත්තම අර පෝෂණ කොටස හොඳින්ම සැපිරෙනවා. ඒ වගේම මට කතා කරන්න ඕන තව ඇත්තටම අපි ගෙදරින් වගා කරගත්තට පස්සේ මේ තියෙන මේ වර්තමානයේ තියෙන උද්දමනය කියන ආර්ථික අර්බුදයේ ආර්ථික අර්බුදයක් ලොකු රුකුලක්. මොකද අපේ සෑහෙනම දෙයක් අපේ ගෙවත්තෙන් අපිට ප්‍රයෝජනට ගන්න පුළුවන්. එතකොට අපේ මුදල කලමනාකරණය කරගෙන වෙන අත්‍යවශ්‍ය දේවල් වලට මුදල් ඉතුරු කරගන්න පුළුවන්. ඒ වගේම අපි යම්කිසි නිෂ්පාදනය අපර වැඩි නම් අතිරික්ත නිෂ්පාදනයක් තියෙනවා නම් ඒ අලෙවි කරලා අපිට යම්කිසි මුදලකුත් අපේ පොකට් එකට ඉතුරු කරගන්නත් පුළුවන්. ඒක මං හිතන්නේ ගෘහණියන් විදිහට තමයි ගෘහණියන් ගොඩාක් දුරට ගෙවත්තට නැඹුරු වෙලා තියෙන ගෘහණිය ඒක පවුල් සංස්ථාවේදී මහත්යත් එක්ක එකතු වෙලා මේක කිරීමෙන් ආර්ථිකයට ලොකු රුකුලක් වෙනවා. ඉතින් දැන් ඔබට පැහැදිලි වෙනවා දැන් මේක වැඩසටහනේ පටන් ගන්නම විතරයි. දැන් ඔබට හරය තේරෙන නැති අපි වැඩසටහන ඇද ගමන් කරන්න යන. ඉතින් මේ දේවල් ඔක්කොම තෘප්ත කරගන්න හොඳම විසඳුම තමයි ගෙවත්ත. ඒකනේ ගෙවත් එක වගා කිරීමක් තමයි ගෙවතු වගාවකට යන එක තමයි අපිට හොඳම විසඳුම. ඒ කියන්නේ සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට යන්න අතේ තියෙන සල්ලිට කිතුරු කරගන්න අපිට පුළුවන්. ඒකේ මාර්ථික කියන්නේ ආර්ථික වාසි ලබා ගන්න මේ හැම දෙයකටම මේ කියන අද අපි මේ ඇති කරන කතිකාවත යොදා ගන්න පුළුවන්. ඉතින් මම ඔබතුමීකින් දැනගන්න කැමති මේ දැන් බලන් ඉන්න ඇද ප්‍රේක්ෂකයෝ දැන් හරි ගෙවත් එක වගා කරන්න කියනවා ආර්ථික වාසි ලබා ගන්න කියනවා සල්ලි ඉතුරු කරගන්න කියනවා. දැන් ප්‍රශ්නයක් එනවා ඇද දැන් ගෙවත් එක අපි වගා කරන්න මොනවද කියන්නේ. ඇත්තටම ගෙවත්තක වගා කරගන්න හැම දෙයක්ම වගා කරන්න පුළුවන් ගෙවත්තක් ගත්තම. මොකද එක්කිනාට තියෙන ඉඩකඩ අනුව ඒ ආකාරයට ගෙවත්තේ ආලෝකයේ ලැබෙන ස්ථාන ආලෝකයේ නොලැබෙන ස්ථාන ඒට අනුරූප විවිධ භෝග වර්ග වගන්න. එළවලු වගා කරන්න පුළුවන් අපිට. පළතුරු වගා කරන්න පුළුවන්. ඒ වගේම කුළු බඩු භෝග වගා කරන්න පුළුවන්. ඒ වගේම ඖෂධීය භෝග වර්ග වගා ගන්න පුළුවන්. මේ හැම දෙයක්ම අපිට ගෙවත්තේ වගා කරගන්න පුළුවන්. ඒ තියෙන ආකාරය අනුව දැන් මෙහි පහතරට තෙත් කලාපේ වුණත් මේ අපි ජීවත් වෙන බස්නාහිර පළාත පහතරට තෙත් කලාපේ වුණත් හොඳින් වැවිනෝ පහතරට එළවලු භෝග. නමුත් අපේ මේ කලාපේ වුණත් උඩරට එළවලු භෝගත් වගා කරගන්න පුළුවන් අපේ ගෙවත්තට. ඒ වගේම පළතුරු අපේ එදිනදා කන්න අවශ්‍ය වෙන පළතුරු වර්ග කේසෙල් පැපෝල් හැම දෙයක්ම වගේ අන්නාසි මේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගත්තත් හොඳින් අන්නාසි වැවෙනවා. අන්නාසි ෆැෂන් පුටු වගේ හැම භෝගයක්ම ඇත්තටම කිසි දෙයක් ගෙවත්තේ වගා කරන්න බෑ කියලා දෙයක් මං හිතන්නේ නැහැ. ඇත්තටම මල් වර්ග වගා කරන්න පුළුවන් හැම දෙයක්ම ගෙවත්තේ වගා කරගන්න පුළුවන්. එතකොට අධ්‍යක්ෂකතුමනි ඔය වගේ වගාවකට යනකොට මොන වගේ දේවල් අනුගමනය කරන්න මොන වැඩ පිළිවෙලක් යටතේ යන්න ඕනේ කියන්නේ දැන් අපි ඉස්සරම් කුමර ටික ලබා ගන්න ඕනේ. එතකොට මේ බීජ වර්ගනේ. එතකොට මේ බීජ සපය ගන්න දේවල් කොහොමද සපය ගන්න දේවල් මොන විදිහට කරගන්න පුළුවන්. ඇත්තටම කතා කරනවා යෙදවුම් ගැන. යෙදවුම් ගැන කතා කරනවා නම් බීජ ගැන අපි මුලින්ම කතා කරමු. බීජ කියන එක ගෙවත්තක ඇත්තටම තිරසාර ගෙවත්තක්. මේ ගෙවත්ත කියන එක අද කරලා හෙට නවත්තන ගෙවත්තක් නෙමෙයි. අපි හැමදාම ආහාර ගන්නවා වගේම අපි ඉපදුණු දවසේ ඉඳලා මරණ දවස වෙනකම් ආහාර ගන්නවා වගේ ජීවිත කාලය පුරාම මේ ගෙවත්ත වගා කරගන්නවා. කන්නයක් දෙකක් නවත්තනවා මේ මාසෙ ගෙවත්ත වගා කරනවා එහෙම නැහැ. දිගටම දිගටම ගෙවත්ත වගා කරන තිරසාර ගෙවත්තක් කියන්නේ ඒකයි. ඒතර මේ තිරසාරව පවත්වා ගන්න නම් ගෙවත්ත හොඳම තැන තමයි ගෙවත්තට අවශ්‍ය බීජ සපයා ගන්න තමන්ගෙම මේ ගෙවත්ත. ඒ ගෙවත්ත තුලින්ම අපිට පුළුවන් තමන්ට අවශ්‍ය ඊළඟ පළවෙනියටම භෝගයක් වැවුවා කියලා හිතමු. අපි මූලික බීජ ටික අපි සපය ගන්න ඕන මූලිකවම හදා ගන්න ඕන. පළමුවෙම පුළුවන් මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් මූලික බීජ හොයා ගන්න පුළුවන්. මේ මූලික බීජ ලබා ගත්තට පස්සේ ඒ බීජ වලින් අපි වවන පැලයක් හිතමු උදාහරණයක් විදිහට බණ්ඩක ගහක් වවනවා. ඒතොර ඒ බණ්ඩක ගහ වැවුනට පස්සේ පළවෙනි නෙවෙයි දෙවෙනි විතර එන අස්වැන්නෙන් අපිට පුළුවන් කරලක් මේ මෝරන්න ඇරලා කරලක් වේරලා තියාගන්න පුළුවන් බීජ ගබඩාවක්. තමන්ගේ ගෙවත්තම ඇත්තටම බීජ ගබඩාවක් කරගන්න ඕන. අපි හදන හැම භෝගේම බීජ අර විදිහට සුරැකුම්ව තබා ගන්න. හැබැයි බීජ තබා ගන්නකොට අපි හොඳින්ම දැනුවත් වෙන්න ඕන මේක මේ සිසිල් ස්ථානයක අපිට හැම ගෙදරකටම වගේ දැන් බැලුවොත් තියෙනවා මේ
शीतकर्ण ये शीतकर्ण यटकोट से दोरे ना शीतकर्ण दोरे मे बीज හොඳට අසුරන වල ගබඩා කරලා බීජ තැම්පත් කරලා තියන්න පුළුවන් අපිට සෑහෙන කාලයක් මේ බීජ ගබඩා කරලා තියලා ප්‍රයෝජනට ගන්න පුළුවන් එතකොට ඒ බීජ ගැන කතා කරොත් ඊට පස්සේදී අපිට පොහොර ගැන තවත් අවශ්‍ය වෙන දේක් තමයි පොහොර මේ වගා වලට ඒ පොහොර ගැන කතා කරොත් අපි අනිවාර්යෙන්ම හිතේ තියා ගන්න ඕනේ මේ ගෙවත්තකට නම් පොහොර හදන්නම ඕන කාබනික පොහොර නිෂ්පාදනය කිරීම කියන්නේ මහා ලොකු දෙයක් නෙවෙයි අපේ ගෙවත්තේම එකතු වෙන කොළ පොහොර ඒ වගේම අපිට ඇත්තටම මේ ගෙවත්තට අර අපි ශාකමය පැත්ත විතරක් කතා කරනවා වගේම අපිට පුළුවන් සත්තු පාලන එකකෙකුත් මේ ගෙවත්තට ඇතුල් කරගන්න. එතකොට අපේ ප්‍රෝටීන් අර පෝෂණය ගැන කතා කරාම ප්‍රෝටීන් අවශ්‍යතාවයත් ඒ මගින් සපුරා ගන්න පුළුවන්. ඒක අපේ මේ කාබනික පොහොර නිෂ්පාදනයේදීත් ඉතාම වැදගත් වෙනවා. සත්තු පොහොර කියන කොටසයි මේ ශාක පොහොර කියන කොටසයි දෙක එකට එකතු කරලා ඇත්තටම ගොඩ ගහලා ඒ ගොඩ වහලා තියලා මොකද ගොඩ වහලා තියන්නේ ක්‍රමානුකූලව ගොඩ ගහනවා. ගොඩ ගහලා ඒ ගොඩ වහලා තියන්න ඕන. වහ වැසීමෙන් ඇත්තටම අපි අදහස් කරන්නේ නිරන්තරයෙන් වැස්ස එහෙම ලැබෙනකොට අර පෝෂණ කොටස් සේදිලා යනවා. එහෙම පෝෂණ කොටස් සේදෙන්නේ නැති වෙන වහලා තියලා ඒ ක්‍රමානුකූලව ඒ විදියට නැවතත් ඇරලා ඒක පෙරලීම සිද්ධ කරලා ඇත්තටම සති 3ක් විතර යනකොට අපිට පුළුවන් හොඳ කම්පෝස්ට් එකක් නිෂ්පාදනය කරන්න. ස්වන අපේ ගෙවත්තට ඒකේ ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ගෙවත්ත කියන්නේ ඇත්තටම අපි අපේ ගෙව අපේ ගෙදරට ප්‍රයෝජනෙට ගන්න අපිට ප්‍රයෝජනෙට ගන්න කොටසක් නේ. වාණිජ කෘෂිකර්මයක් නම් තමයි ඇත්තටම අවශ්‍ය වෙන්නේ වෙන රසායනික පොහොරත් යොදන්න අවශ්‍ය වෙන්නේ. ඒක නිසා අපිට ගෙදර නිෂ්පාදනය කරන කම්පෝස්ට් එකෙන් පුළුවන් මේ භෝග භෝගවල අස්වැන්න වැඩි කරගන්න. අස්වැන්න මදි වගේ නම් අපිට අවශ්‍ය විදිහට අපිට උපදෙස් අනුව උපදෙස් ලබා ගනිමින් රසායනික පොහොර ටිකකුත් එකතු කරන්න පුළුවන්. ඒ අවශ්‍යතාවය අනුව. නැත්තම් අපිට කාබනික පොහොර වලින් පමණක්ම ඇත්තටම ගෙවත්ත කියන එකෙන් අපිට අස්වැන්න ගන්න පුළුවන්. සත්වපාලන කටයුතු කරගන්න කුකුල් ඒකකයක් දාගන්න පුළුවන් කුකුල් ඒකකයක් එතනින් අපට ලැබෙන ඒකේ තියෙන කුකුල් පෙටි සහ ඒ කුකුල්ලෝ ඉන්න දාන ආස්තරණේ ආස්තරණය කියන්නේ ඇත්තම ගොලකට 10 වගේ ආස්තරණිර දාන ඒක අපිට දිරාපත් වුණාම කුකුල් පොහොර කියලා ගන්න අපි කුකුල් බෙටි සහ ආස්තරණයේ දෙකේම එකතුව තමයි ඊට පස්සේ වටු කුරුළු කුටි කරන්න පුළුවන් ඒ වගේම අපිට සමහර ගෙවත්ත කියන එකෙත් අපි දැකලා තියෙනවා ඇත්තම මේ ගම්පහ මේ බස්නාහිර පළාත වුණත් බස්නාහිර පළාතෙත් යම් ඉඩ අඩු වුණත් ගව පාලනය වගේ කටයුතු කරනවා මේ ගෙවතු වල එතකොට ඒ මගින් සත්ව නිෂ්පාදන කිරි කිරි නිෂ්පාදනය බිත්තර පෝෂණය කුකුල් පාලනය බිත්තර ගන්න පුළුවන් ඒ වගේ සත්ව පාලන කටයුතු ඇත්තටම කරගෙන යන්න පුළුවන් ගෙවත්තක ඉතින් මේ ගැන තවදුරටත් කතා කරන්න ඕනේ ඉතින් ඒ ගැන කතා කරමු මේ විරාමයෙන් පස්සේ ඉතින් විරාමයෙන් පස්සේ නැවතත් ඔබ ජීවන ගේත්තමත් එක්ක ඔබ දන්නවා පහුගිය වසංගත කාලයක් තිබ දැන් වැඩි ආර්ථික අරමුදයක් තියෙනවා මේ දේවල් එක මිනිස්සු ලොකු මානසික පීඩනයකට ලක් වෙලා ඉන්නවා සමහරක් වෙලාවට ගෙදරට වෙලා නිකන් වැඩක් කරන්න නැතු ඉන්න ගෘහණියකට උනත් ගෙදරට වෙලා එක දිගට මිත්‍ති කලකිරීමක් එපා වීමක් ඇති වෙන්න පුළුවන් ඔබත් නිවසට වෙලා තනියෙන් ඉන්න ගෘහණියක් එහෙමත් නැත්නම් නිවසේ හුදකලාව වාසය කරන කෙනෙක් ඉතින් ඔබට හිතනවා ඇති හරිම කම්මැලි වැඩක් කරන්නේ නැහැ නිකන් කලකිරීමක් වගේ ඇති වෙනවෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවකදී විසඳුමක් විදිහට අපිට ඉදිරිපත් කරන්න පුළුවන් අද වැඩසටහන හරහා මේ ගෙවත්තක අවශ්‍යතාවය කියන දේ සම්බන්ධයෙන්. ඉතින් මම කැමති මේ සම්බන්ධයෙන් ඔබතුමියගෙන්ම දැනගන්න. ඇත්තටම මේ අර මම පෙර සඳහන් කරා වගේ මේ කාලීනව ගෙවත්තේ තියෙන වැදගත්කම වගේම අපි ගොඩක් මේ කාලේ මේ වර්තමානයේ ජීවත් වෙන්නේ ලොකු ආතතියක් එක්ක. ඇත්තට මේ ආතතිය නිසාත් ওই පිළිකා රෝග වගේ දේවල් අර මේ වසවිස කියන ආහාර අරගෙන පිළිකා රෝග හැදෙනවා වගේම ගොඩක් මේ රෝගාබාධ වලට ගොඩක් හේතු පිළිකාව, දිය වැඩියාව, කොලෙස්ටරෝල් ඔය ගොඩක් තියෙන රෝගී තත්ත්වනේ මේ රෝගී තත්ත්වනේ තමයි මානසික ආතතියක් බලපාන. මේක ප්‍රධාන වශයෙන්ම මේ මානසික ආතතියට නම් ලොකුම රුකුලක් තමයි මේ ගෙවත්ත කියන එක. මේ ගෙවත්ත අපිට පුළුවන් අපේ පවුල් සංස්ථාව මේ ගෙවත්ත තුල ඉන්නේ. ඒතරේ මේ පවුල් සංස්ථාව එක එකතු වෙලා මේ වැඩ ටික වල නියලෙනකොට විවිධ කාර්යයන් අපේ ගෙදර ඉන්න මහත්තයා ටිකක් අර ගෙවත්ත කරනකොට වලවල් කපලා දෙන බර වැඩ ටික මේ මහත්තයාට කරන්න පුළුවන්. ඊට පස්සේ ළම නෝනට
කරන්න පුළුවන් මේ පැලේ හිටවන ඒ වගේ වැඩ. ඊපස්සේ ළමයින්ටත් පුළුවන් මේකට එකතු වෙලා උදව් වෙලා වතුර දැමීම, ඒකේ තියෙන අස්වැන්න නිලීම. ඒකට ළමයිතුත් ඉගෙන ගන්නවා. ඇත්තටම දැන් අධ්‍යාපනික පැත්තට ගියත් මේක පරිශන ආයතනයක් වගේ. ගෙවත්ත කියන්නේ තමන්ගේ මුළු විශ්ව ශක්තියම යොදලා තියෙන පරිශන ආයතනයක්. ඒකට මුළු කුසිකාර්මික දැනුමම ලැබෙනවා අපිට හැමදේම මේ ගෙවත්ත තුලින්. ඒකට ඒ පවුල සංස්ථාව දැන් ගොඩක් පවුල් සංස්ථා නිකන් ආතතියෙන් විවිධ ප්‍රශ්න වලින් ඇල හැපිලි වලින් මේ ඉන්නේ. ඉතින් මේකට හොඳම විසඳුමක් තමයි මේ ගෙවත්ත. ඒතර ගෙවත්ත තුලින් ඇතරම් පුදුමාකාර සතුටක් ලැබෙන මේ භෝග මල පිට ගහක් හැදෙනවා, ඒක ලොකු වෙනවා, මලක් වෙනවා, මල කරලබ් බවට පත්වන ආශ්චර්යයි. ඇත්තටමනේ ළමෙක් දකින්න මේ මල ඇවිල්ලා මේ මලෙන් කරලක් ආව බණ්ඩක්ක ඉතන උදාහරණයකට කහපාට මලක් තියෙනවා ඒකෙන් ටික දවසක් යනකොට කරලක් එනවා ළමයා දන්නේ නැහැ ඇත්තටම මේ බණ්ඩක්ක කොහොමද හැදුනේ ගැත්තම ගෙදර නිකන් පරිශන ආයතන ඒක නිසා මේ ගෙවත්ත ඉතාම වැදගත් වෙනවා මේ ජීවිතේදී අපි අර කතාවට කියනනේ දරුවේ හදනකොට ඒ දරුවගේ දැනුමයි ආකල්පයි කුසලතායි මේ හැම දෙයක්ම වර්ධනය කරන්න ඕනේ කියලා දැන් ඔබතුමී කියනවා වගේ අපිට පුළුවන් මේ ගෙවත්ත කරහා දරුවන්ගේ ආකල්ප කියන දේවල් දැනුම කියන දේවල් කුසලතා මේ හැම දෙයක්ම වර්ධනය කිරීමේ හැකියාවක් අපේ ගෙවත්ත කරහා ලබා ගන්න බලහිම නේද ඇත්තටම නනන්දයන් මොකද මේ ළමයි දැන් ගොඩක් වෙලාවට පුරුදු වෙලා තියෙන්නේ මේ නව තාක්ෂණයත් එක්ක කොච්චරවත් අර ඇත්තටම අපේ ගෙවල්ල බැලුවත් දෙමව්පියෝ පැත්තක ඉන්නවා ළමයි වෙන පැත්තක ඉඳගෙන ඔය ෆෝන් එක භාවිතා කරන එක තමයි කරන්නේ. අතම මේ ගෙවත්තට ගියාට පස්සේ ගෙවත්තේ කෞට්ටිය කවුරුත් එකතු වෙනකොට මේ ළමයින්ගේ මනසත් ඒ පැත්තට නැතුව ළමයිතුත් ඒ වගේ ක්‍රියාකාරකම් වලේ දෙනවා. ඇත්තටම හරි හොඳ තෝතැන්නක් මේක අපි එකමුතුභාවය. ඒ වගේම ඇත්තටම මානසික තෘප්තිය, ලස්සන අලංකාර පරිසරයක්. ඒ වගේම මේ ගෙවත්ත හොඳ සංවර්ධනයේ වෙද්දී අපේ පසට නැවත නැවතත් එකතු වෙනවා කාබනික ද්‍රව්‍ය. නැත්තම් පස අපේ පස කියන්නේ වටිනා සම්පතක්. ඒ සම්පත ආරක්ෂා කරගන්න ඕන. නිකම්ම මුකුත් වගාවක් නැතුව තියෙන පස විනාශ වෙලා යනවා. අපි නිරන්තරයෙන් මේ දේවල් වගා කරනවා. ඒ ගහකොළ නැවතත් ප්‍රතිචක්‍රීකරණය වෙන මේක මහා චක්‍රයක් වගේ. එතකොට අපේ පසත් හොඳ සාරවත් වෙනවා. ඒක නිසා ඇත්තටම ගෙවතු වගාව කියන එක ඉතාම වැදගත් මං හිතන්නේ හැම දිනාටම කළ යුතු දෙයක් තමයි මේ ගෙවතු වගාව කියන්නේ. ඉතින් අපි දන්නවා දැන් වැඩි ආර්ථික අර්බුදයක් කියන්නේ අධ්‍යක්ෂකතුමිනි මේ කාලේ දැන් එදා වේලවත් හරියට කා ගන්න බැරි තත්ත්වයක් තමයි මිනිසුන් උදා වෙලා තින්නේ දන්නවා. දැන් අපි කොරෝනා වලින් පැටකාලා ආයෙ ටිකක් කල්ලාද දැන් ආර්ථික අවපාතයකට ලක් කරලා ආර්ථිකයෙන් පැටකනවා මිනිස්සු. මේ වැට කනකොට මිනිස්සු බලන්නේ නිතරම Tamanට මොකක් හරි අලුත් ජීවනෝපායක් හොයාගන්න. එතකොට දැන් ගෙවත්ත කුත්තියයි වත්ත ඉඩක් තියාගෙන ඉන්න පුද්ගලෙක් හිතනවා දැන් මම මොකද්ද මේ කරදර වලින් ගොඩ එන්න කරන්නේ කියලා. එතකොට අපිට පුළුවන් ද මේකට විසඳුමක් විදියට මේ ගෙවත්ත කියන එක හඳුන්වලා දීලා මේ වගාව කියන එක හඳුන්වලා දීලා මේක වෘත්තීය මට්ටමකට යන තරමට දියුණු කරගන්න පණිවිඩයක් ලබා දෙන්න. ඔව් ඇත්තටම දැනන්ජේ පුළුවන්. මොකද අර ඔබ ඉස්සෙල්ලාම කිව්වා වගේ කොරෝනා කාලේ මේ කොරෝනා කාලේ බලන්නකො මොකක්ද අපට සිද්ධ වුනේ. අපට ප්‍රවාහනයක් නැති වුණා. ඇත්තට ගොඩක් දුරට එළවලු ආනිජව වගා කරන්නේ උඩරට පැතිවල උඩරට එළවලු වගා කරන. දැන් ඇත්තටම ඒගොල්ලන්ට ප්‍රවාහනිනුත් මේ දේවල් ගන්න අපිට වෙළඳපොළට යන්න බැරි වුණා. අපි ගෙවල් තුලට කොටු වුණා. ඒ කොටු වෙච්ච වෙලාවෙදී අපිට මොකද වුනේ? අපිට පිටරට ලැබුණේ මේ අපේ ගෙවත්ත. අපේ ගෙවත්තේ වගා කරපු භෝගය තමයි අපිට මුලින්ම මුල්ම දවස් දෙක තුනේ ඇත්තටම අර යම් ක්‍රමවේදයේ දවසකදී යොදනකන්වත් අපිට කන්න දෙයක් තිබුණේ අපේ ගෙවත්ති. ඉතින් ඇත්තටම ඒ විදිහට බැලුවම ගෙවත්ත වගා කිරීම ඉතාම වැදගත් වෙනවා. ඔබ අහපු අනිත් ප්‍රශ්නෙට මම මේක ආර්ථිකයට උර දෙන්න ආර්ථික අවපාතයත් එක්ක මේක රුකුල් වෙනද කියලා ඇත්තටම ඔව්. කුෂිකර්මාන්තය කියන්නේ කර්මාන්තයක්. ඇත්තට ගෙවත්ත කියන එක තුල වුණත් අපේ තියෙන ඉඩකඩ අනුව ඉඩකඩ කළමනාකරණය කරමින් විවිධ වෘත්තීය මට්ටමට කරගෙන යන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගන්නවා අපි බිම්මල් වගාව. බිම්මල් වගාවේ ගත්තට පස්සේ අපිට ඒ ආකාරයේ බිම්මල් වගාව කුඩා ඉඩක වුණත් අපිට ඒ අවශ්‍ය විදිහට අවශ්‍ය වෙන යම් කිසි ක්‍රමවේදයක් නැතුව බිම්මල් වගාව මෙහෙම එළිය කරන්න බැහැ. ඒකට ඕන පොඩි ගෘහයක් හදා ගන්න ඕනේ. ඒ ආකාරයට අපිට පුහුණු වලින් අපිට ඒ දැනුම ලබා දෙන්න පුළුවන්. ඒ ආකාරයට බිම්මල් වගාවෙන් හොඳ ආර්ථික ලැබෙන ඇත්තටම සම්පූර්ණ ජීවනෝපාය ගෙනියන කටියත් ඉන්නව වෙන 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 රැකියා නොකරට ස්වයන් රැකියා විදියට බිම්මල් වගාව. ඒ වගේම අපට පුළුවන් අපේ භෝග වුණත් දැන් උදාහරණයක් විදිහට කෙසෙල් වවන කෙසෙල් ලොකු ඉඩක් තියෙනවා නම් කෙසෙල් වගාව කරන්න පුළුවන්. ඒ කෙසෙල් වගාව අපට පුළුවන් වෙළඳ පොළට කෙසෙල් අලෙවි කරනවා. ඒ වගේම දැන්
අපනායනය කරන්න උනත් අපනායනය කරන්න උනත් යවන්න පුළුවන්. ඒ වගේම අන්නාසි අන්නාසි වවන්න පුළුවන්. ඒ හැම භෝගයක්ම අපට ආත්‍යකෙමේ වගා කරන්න පුළුවන්. ඒ වගේම ගත්තා මල් වගාව. දැන් මල් වගා කරලි ඉවරලා මල් වවලා පොඩි පැල හදලා ප්‍රදර්ශන වලට ගෙනිලා එහෙම කොටසක් ඉන්නෝ. එක එක ස්වයන් රැකියා විදියට තමන් තෝරගත්තු තමන් වඩාම කැමති දේ කරන්න විවිධාකාර දේවල්. ඒ වගේම හිතන්න අර සත්ත්ව පාලන කටයුත්තක සත්ත්ව පාලනය කරොත් අපිට කිරි දැන් ගවය දෙන්නේ 3 දෙනෙක් ඉන්නව නම් අපිට පුළුවන් කිරි නිෂ්පාදනය කරන්න. ඒ කිරි වලින් අපිට පුළුවන් මේ වැලි වැඩඩ් ප්‍රොඩක්ට් ඇත්තරම මේ ඒ වගේ හදලා ඒ කියන්නේ කිරි නිෂ්පාදන යෝගට් ඒ වගේම චීස් ඒ වගේ දේවල් ගෙවල් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඇත්තරම මොසරෙල්ලා චීස් දැන් අපි කඩෙන් ගන්න ගියාම මොසරෙල්ලා චීස් එක හරි ගණන් හරිම අමාරුයි. දැන් මේ කාලේ කොහොමද? ඇත්තරම මොසරෙල්ලා චීස් එක හදන්න හරිම සරලයි. ඒ දෙ පොඩි දේ වලින් අපිට හදන්න පුළුවන්. අපිට කියලා දෙන්න පුළුවන් දැන් මේ අවස්ථාව ඒව සීරමු ගන්නන අවස්ථාවක් නෙවෙයි නිසා. එතකොට තව ගනිමු අපි මී මැසි පාලනේ. මී මැසි පෙට්ටි දෙක තුනක් අපේ ගෙවත්තේ තියාගත්තට පස්සේ අපිට මී පැණි නිෂ්පාදනය කර ගන්න පුළුවන්. ඉතින් මී පැණි නිෂ්පාදනය කරනෝ වගේම මේ කාලයේ අතර භෝගවල පරාගණය. භෝගවල පරාගණය සිදු නොවීම නිසාත් භෝගවල අස්වැන්න අඩු වෙලා තියෙනවා. ඒකටත් රුකුලක් වෙනවා අතර මී මැසි පාලනය කරද්දී මී මැස්සෝ මී මැසි පෙට්ටි කීපයක් ගෘහයේ තියුවම මේ අපි මේ පැණි ගන්නෝ වගේම අපිට අනියමාර්ථයෙන් ලැබෙනවා අර පරාගණ කාර්ය කළා අපි පළදාවත් ඉහළ යනවා. ඒ වගේම හැම දෙයක්ම අපිට කුළුබඩු. කුළුබඩු භෝග කීපයක් අපේ ගෙවත්තේ වගා කරගත්තොත් උදාහරණයක් විදිහට කහ පහුගිය සමයේ අර මතකයිනේ කහ මිල කොච්චර ඉහළ ගියාද කියලා. ඒ ඉහළ ගිහිපු තරමට හැම ගෙවත්තක්ම කහ වවන්න පටන් ගත්තා. ඇත්තටම සරලයි. අපිට අවශ්‍ය කහ ටික අපේ ගෙවත්තේ වගා කරන්න පුළුවන්. මමත් වවනවා ඇත්තට. මම කවදාකවත් කහ කඩෙන් ගන්නේ නැහැ. මගේ ගෙදරට අවශ්‍ය වර්ෂයේ පුරාටම අවශ්‍ය කහ මම පවා ගන්නවා. මං ඥාතීන්ටත් කහ ගිහින් දෙනවා. සතුටෙන්. ඉතින් කෙනෙක් කහ ගන්න ගියාම දැන් කහ ග්‍රෑම් 100ක් කොච්චර මිලක් වෙනවද මම හිතන්නේ රුපියල් 250 300ක වගේ මිලක් කහ ග්‍රෑම් 100ක් අපිට මාසෙකට විතර කහ ග්‍රෑම් 100ක් විතර උන. ආර්ථිකයට බානකෝ ඒක ලැබෙන රුකුල අපේ මේකට ඒතර වැඩිපුර කහ ටිකක් වවා ගත්තම අපිට පැකට් කරලා වැලියු ඇඩඩ් ප්‍රොඩක්ට් එකක් විදියට ඒක අලෙවි ගන්න පුළුවන්. ඒතර විශාල ආර්ථිකයක් ඇත්තටම. ඒ කියන්නේ අපේ වෘත්තීය මට්ටමකට යන්න පුළුවන්. අනිවාර්යෙන් වෘත්තීය මට්ටමකට යන්න පුළුවන් මේ ගෙවත්ත කියන එක. කුඩා ඉඩකඩකට උනත් වෘත්තීය මට්ටමකට යන්න පුළුවන් විශාල ගෙවත්ත කිය අපේ මේ ග්‍රාමීය ගෙවත්ත කියන්නේ යම් ඉඩ ප්‍රමාණයක් වැඩි ගෙවත්තක්. නමුත් ඉඩ අඩු නාගරික ගෙවත්තේදී උනත් මේ වගේ ස්වයන් රැකියාව විදියට බිම්මල් වගාව ඒ වගේ දේවල් ඔය වගේ කහ ඒ වගේම ගම්මිරිස් වැලක් දෙකක් වවා ගන්න පුළුවන්. අපිට ප්‍රයෝජනෙට ගන්න ගම්මිරිස් ටික ගත්තා. ඊට පස්සේ ඉතුරු ටික අපිට වැඩිදන් අලෙවි කරන්න පුළුවන්. කල් තියා ගන්න පුළුවන්. ඒ වගේම අපිට අවශ්‍ය නම් බීජ නිෂ්පාදනය කරන්න පුළුවන්. ගෙවත්තක තියෙන ඉඩ කඩානුව බීජ ඒක ක්‍රමානුකූලව නිෂ්පාදනය කරන්න ඕන. ඒක අපි තාක්ෂණික දැනුම අපි කෘෂි කාර්ය දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන්න පුළුවන්. ඒ වගේ කරලා අපිට විවිධ දේවල් මගින් ආර්ථිකයට අත්වලක් වෙන්න අනිවාර්යෙන්ම පුළුවන්. එතකොට අධ්‍යක්ෂකතුමනි මම දැන් ප්‍රශ්නයක් කරනවා. දැන් මෙන්න මේ ටික දැන් බලන්නේ ප්‍රේක්ෂකයෙක් විතර හරි. දැන් මම වගාවක් පටන් ගන්නවා. වගාව පටන් ගන්නම් මේකෙන් ආර්ථිකය දියුණු කර ගන්නවා. එහෙම නැත්නම් තව කෙනෙක් කියනවා හරි මමත් වගාවක් පටන් ගන්නම් ගෙදර අන කැම ටික කලමනාකරණය කර ගන්න පුළුවන්. දරුවන්ට සෞඛ්‍ය සම්පන්න කැම ටිකක් ලබා දෙන්න පුළුවන් කියලා. දැන් අපිත් එක්ක සම්බන්ධ ලැන්න ප්‍රේක්ෂකයෙක් හිතනවා වෙන්න පුළුවන්. ඒත් එක්කම උන්ට ප්‍රශ්නයක් ඇතේ නම් මෙන්න මෙහෙමත් අනිත් පැත්තට. දැන් මේ වැඩේ පටන් ගන්න කොහොමද? කොතනින්ද මොන විදිහටද කියලා. මම අන්න ඒ දේ දැනගන්න ඇත්තටම මේක හොඳ අවස්ථාවක් මට ඒක ප්‍රකාශ කරන්න ඔබතුමා අහපු ප්‍රශ්නයත් එක්කම. ඇත්තටම අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගත්තම අපේ බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇත්තටම ව්‍යාප්ති සේවයක් කියලා තියෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මේ ව්‍යාප්ති සේවය හැම ගමෙන් ගමටම ව්‍යාප්ති නිලධාරියෙක් ඉන්නවා. ඇත්තටම කෘෂිකර්ම උපදේශක කියන්නේ ගම් මට්ටමින් ඉන්න ව්‍යාප්ති නිලධාරියෙක්. තවත් ඉන් එහාට ගියාම කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර කියලත් ගම්මට්ටමින් නිලධාරියෙක් කියන. ඒතර ගමින් ගමටම. ඒතර මේ කෘෂිකර්ම අපේ කෘෂිකර්ම උපදේශක මහත්මයා එනවා. එයාලගේ හැම සෑම සමුදා දිනයකම එයාලගේ කාර්යාල දිනේ. ඒතර මේ කාර්යාලේ තමන්ගේ කොට්ටාසියේ තියෙන ගොවිජන සේවා මධ්‍යස්ථානය තමයි මේ කෘෂිකර්ම උපදේශක මහත්ම මහන්තිගේ කාර්යාලයේ පිහිටා තිබෙන. ඒතර මේ කාර්යාලයේ විතර සමුදා දිනේ පැමිණියොත් අනිත් දිනවල තින්න අනිවාර්යයෙන්ම සමුදා දිනේ. ඒතර අනිත් දිනවල මෙයාලා ශේෂ්ත්‍රයට යනවා. ඒතර මෙයාලා හැම්බෙලා අනිවාර්යෙන් අවශ්‍ය උපදෙස් ඕන දෙයක් ලබා ගන්න පුළුවන්. ඒතර ඔබලට විශේෂයෙන්ම අවශ්‍ය නම් තමන්ගේ ගෙවත්තටම මේ නිලධාරී මහත් මහත්ින් එක්කන් එන්නත් පුළුවන්.
අපි අනිවාර්යයෙන්ම සැදී පැහැදිලා ඉන්නෝ අපේ ගොවි ජනතාව වෙනුවෙන් සේවය කරන්න. ඉතින් ඔබ අපි වෙහෙසටපත් කළා අපෙන් සේවය ලබා ගන්න. අපි ඉන්නේ ඔබ වෙනුවෙන්ම. එතකොට අපි පසුවර දුරකථන අංක සඳහන් කරන මේ අංක මගින් ඔබට අවශ්‍ය විශේෂිත භෝග වර්ග ගැන කිව්වොත් අපිට ඒ ගැන යොමු කරන්න පුළුවන් අවශ්‍ය ස්ථාන. ඒ වගේම මට මේ අවස්ථාවක් කරගන්න උමන් අපේ බස්නාහිර පළාත ගැන කතා කරොත් මම බස්නාහිර පළාතේ දෙන කුෂගන පුහුණු මධ්‍යස්ථාන. මේ පුහුණු මධ්‍යස්ථානල ඇත්තටම මේ ගොවි ජනතාව පුහුණු කරන්න පුහුණු වැඩසටහන් යන හැම වැඩසටහනක්ම හැම දෙයක්ම ඔය කියන බිම්මල් වගාව, ගෙවතු වගාව, ඔය ආහාර නිෂ්පාදනය, සත්ව පාලන කටයුතු ඒ හැම දෙයක්ම ඇත්තටම අපි මේ පුහුණු මධ්‍යස්ථාන අඹේ පුස්ස වල් පිට හොරණ හෝමාගම පුහුණු මධ්‍යස්ථාන හතරක් තියෙනවා අපේ බස්නාහිර පළාතේ. ඒ වගේම අනිත් පළාත්වලත් මේ විදිහටම පුහුණු මධ්‍යස්ථාන තියෙනවා. අර 19යි 20ට කතා කරෝතින් ඒ අනිත් පළාත්වලත් පුහුණු මධ්‍යස්ථාන මොනවද? ඒ වගේම කුෂිකාරු උපදේශක මහත්මින් හම්බෙන්නේ කොහොමද? ඒ සියලුම තොරතුරු දැනගන්න පුළුවන්. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි ඔබ වෙනුවෙන් ඉන්නේ. ඔබ අපි ළඟට එන්න තමයි අපට අවශ්‍ය. ආවොත් අපි එතකොට ඒ පුහුණු වීම සඳහා මුදලක් අය කරගන්නවද නැත්නම් ඒක සමාජ සත්කාරයක්ද? ඒක නම් කිව්වොතින් ඇත්තටම ඒ පුහුණු වැඩසටහන් කියන්නේ දැන් අපි නොමිලේ පවත්වන පුහුණු වැඩසටහනුත් තියෙනවා. දැන් සමහර පුහුණු වැඩසටහන් තියෙනවා ටිෂු කල්චර් වගේ පුහුණු වැඩසටහන්. ඒවට මුදල් අය කරනවා. ඒකත් ඊටාම ඔය සුළු මුදලක්. ඒක ඊතරම්ම ලොකු මුදලක් නෙවෙයි. සමාජ සත්කාරය අරමුණු කරගෙන තමයි අපි කුෂිකාන් දෙපාර්තමේන්තුව සේවය කරන්නේ. නැතුව අර කුෂිකාන් උපදේශක මහත්මින් ඇවිල්ලා උපදෙස් ලබා ගත්ත කියලා නොමිලේ. ඒවට කිසිම එකක් නැහැ. තවත් මේ පුහුණු මධ්‍යස්ථානවලත් කාර්තු වැඩසටහන් විදිහට කාර්තුකර යන වැඩසටහන් අපි ප්‍රදර්ශනය කරනවා. එවනම හැම තැනකටම වගේ අපේ ආයතනවලට ඒ තැන්වලදී බලා ගන්න පුළුවන්. ගෝජන සේවා මධ්‍යස්ථානවලයි අපේ පුහුණු මධ්‍යස්ථානවල තියෙන වැඩසටහන් ප්‍රදර්ශනය කළා තියෙනවා. එතෙන්දී බලා ගන්න පුළුවන්. ඉන්ටර්නෙට් එකෙන් බලා ගන්න පුළුවන්. ලාගෙන මේ වැඩසටහන ඒවට නම් නොමිලේ. ඒවට අය කිරීමක් නැහැ. වැඩසටහන් දෙක තුනකට විතරයි අපි අය කිරීමක් කරන විශේෂිත පුහුණු විදිහට තියෙනවා. මොකද ඒ දේවල් වලට ගන්න ඕන ද්‍රව්‍ය ඉතා මිල අධිකයි. ටිෂු කල්චර් පුහුණු වැඩසටහනක් ගත්තොත් ඒවට අවශ්‍ය වෙන රසායනික ද්‍රව්‍ය ඉතා මිල ඉහළයි. ඉතින් මේ තියෙන අපේ ආර්ථික අර්බුදයත් එක්ක ඒවා නොමිල කරන්න පහසු නිසා තමයි ඒ වගේ මුදලක් අය කරන්නේ. ඉතින් ඔබට ඒත් එක්ක දැන් දැනගන්න ඕනම ඇති මොනවද ඒ දුරකථන අංක ටික කියලා දැන් ඉස්සලා මේක මතක් කරලා ඉන්නම්. කොළඹ නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය 011126071 35 කියන දුරකථන මාර්ගයනොත්, ඒ වගේම ගම්පහ නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය 033 22 22 164 කියන දුරකථන මාර්ගය ඔස්සේනොත්, ඒ වගේම කලුතර නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය 034 22 22 44 යන දුරකථන මාර්ගිනුත්, ඒ වගේම පළාත් කෘෂිකර්ම බස්නාහිර පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය 011 2 092 677 යන දුරකථන මාර්ගය ඔස්සේ ඔබට සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව ඔබ වෙනත් පළාතක ජීවත් වෙන පුද්ගලයෙක් නම් ඔබට පුළුවන් 19:20 යන දුරකථන මාර්ගය ඔස්සේ කෘෂිකර්ම අමාත්‍යාංශය හා සම්බන්ධ වන්න. ඒ තුලින් ඔබට පුළුවන් ඔබට දෙන ගැටලු ටික ඔබට දෙන ප්‍රශ්න ටික ඔවුන් වෙත යොමු කරන්න. ඉතින් මේ අධ්‍යක්ෂකතුමිය කියනා වගේ ඒ කෘෂිකර්ම අමාත්‍යාංශයේ සැදී පැහැදී ඉන්නවා. ඔබ වෙනුවෙන් මේ සමාජ වෙනුවෙන් සේවය කරන්න. ඉතින් දැන් අද අපි කතා කරන්නේ ගෙවතු වගාවක් සම්බන්ධයෙන්. ඉතින් අපි දැන් කතා කරපු විදිහට අධ්‍යක්ෂකතුමනි දැන් මේ විදිහට ගෙවත්තක වගාව සම්බන්ධයෙන් මේක නඩත්තු කරන්න අවශ්‍යතාවයක් අපිට පැනනාගිනවනේ. එතකොට මේ නඩත්තු කරගෙන යන වැඩ කටයුතු සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් අපිට මොන විදිහ උපකාරයක්ද ලබා ගන්න පුළුවන්? මරි ඉස්සරලා සඳහන් කරා වගේම මේ නඩත්තු කරන අවස්ථාවවලදීත් අවශ්‍ය සියලුම තාක්ෂණික සහාය අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අර කියපු ග්‍රාමීය මට්ටමේ ඉන්න නිලධාරීන් මගින් අපිට නිරන්තරයෙන්ම ලබා දෙන්න පුළුවන්. අධීක්ෂණ කටයුතු කරනවා, ඒ වගේම හිමි නිලධාරීන්ත් අධීක්ෂණය කරනවා. ඒ වගේම අපේ ව්‍යාපෘති මට්ටමිනුත් අපේ ක්‍රියාත්මක ව්‍යාපෘති මට්ටමිනුත් විවිධාකාර බීජ පැල වර්ග, පොහොර වර්ග, ඒ වගේම සුළු උපකරණ වගේ يعني දේවලුත් ලබා දීමත් සිද්ධ කරනවා. සුළු උපකරණ කියලා කියන්නේ බග කටයුතු සඳහා අවශ්‍ය වෙන උපකරණ දේවල් අපි ලබා දීමක් කරනවා. එතකොට මේ
මම දැනගන්න කැමතියි දැන් කෙනෙක්ට දැන් ওই විදිහට දැන් ගිවතු වගව සම්බන්ධයෙන් කැමැත්තක් ඇති වෙනවා. එතකොට මේ පස ඒ සඳහා සකස් කර ගැනීමේදී මොනවත් විශේෂ ක්‍රමයක් තියනවද ගිවතු වගව සම්බන්ධයෙන් නැත්නම් පිහිටි පසේ මේ තියෙන ගිවතු වගාවේ තියෙන මේ පසම යොදාගෙන ඒ දේ කරගෙන යන්න පුළුවන්ද? නෑ අපිට ගිවතු වගාව කරද්දී Tamange පස හොඳ නැත්නම් අපිට ඒක නැවතත් කලමනාකරණය කරලා පස පෝෂණය කරලා දියුණු කරලා වග අනිවාර්යයෙන්ම පැලයක් සිටවනකොට පෝෂණීය පසක් වෙන්න ඕන නැත්නම් මේ නිසරු පසක පැලයක් හිටෙව්වට ඒක හොඳ ප්‍රතිඵලදායක ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ ඒකේ තරම් සාරවත් භාවයක් නැහැ නිසරු භාවය තියෙන අපි දැන් අපි කෙනෙක් අපි ළමෙක් හැදෙනකොට උනත් ඒ ළමයට නියමිත පෝෂණ කොටස් ලැබෙන්නේ නැත්නම් ඒ ළමයා හරියට මහත් වෙලා හරියට වර්ධනයක් වෙලා සමාජගත වෙන්නේ නැහැනේ ඒ වගේමයි මේ පැලේ පැලේකක් තියෙනවා යම් කිසි ක්‍රමානුකූල භාවයක් සිටවන්න ඕන අපි නියමිත විදිහට පැලයක් සිටවද්දී පැලේ දැන් උදාහරණයක් විදිහට අපි එළවලු පැලයක් ගත්තොත් එළවලු පැලේක වලක් කපන්න ඕන සීමාව කොච්චරද අඩියයි අඩිය වගේ එළවලු පැලයක් හිටවන්න පස්සේ වලක් කැපුවම ප්‍රමාණවත් ඒතර ඒ කපන පද්දි මතු පිට පස තමයි හැම වෙලාවෙම හොඳ පෝෂණ කොටස් වැඩි මතු සරුපසක් මතු පිට පස තමයි අපි සරුපස කියලා කියන්නේ. එතකොට වල කපනකොට රඩියයි අඩියේ වල කපනකොට අපි මතු පිට පස් ටික වෙන පැත්තකට දාගන්නවා. ගැඹුරු පස් ටික වෙන පැත්තකට දාගෙන අර ගැඹුරු පස නැවත එකතු කරන්නේ නැතුව මතු පිට පස්සට අපි හදාගත්තු කම්පෝස්ට් ඒ වගේම පෝෂණීය කොටස් එකතු කරලා තමයි නැවතත් අර පැලේ සිටවන්න අර වල පුරවන්නේ. නැත්තම් අර වලම කපපු පස් ටිකෙන් සේරම පිරුවා කියලා පෝෂණීය පසක් ලැබෙන්නේ නැහෙනි. ඒක දැන් මං කිව්වේ ඔබට එළවලු පැලයක් හිටවන්න අඩියයි අඩියේ ප්‍රමාණයේ එළවලු පැලේ ඇති. වල කැපුවම ඇති. නමුත් පළතුරු පැලයක් හිටවන්න අඩි 2යි 2 විතර වලක් කපන්න ඕන. ඒතර පොල් පැලයක් හිටවන්න අපි අඩි 3යි 3. මේ වගේ පැලේ පැල වර්ගය ආනුව කපන්න ඕන. අපිට හිතා ගන්න පුළුවන් නේ විශාල වෙන පැලයක් තමයි පොල් පැලයක් කියන්නේ. දිගු කාලයක් අවුරුදු ගාණක් ජීවත් වෙන දෙයක්. අපේ එළවලු පැලේ කියන්නේ එක කන්නේකින් දෙකකින් නිම වෙන දෙයක්. පළතුරු පැලේ තව ඊටත් වඩා කාලයක් තියෙනවා. ඒතර ඒකට අඩි 2ක්. ඒක නිසා ඒ කපලා ඒ පෝෂණය කරන්න ඕන පිළිවෙල ඇත්තටම පැලෙන් පැලයට වෙනස්. ඒ වගේම පලා වගේ හිටවන්න අපිට පාත්තියක් වගේ සකස් කරන්න පුළුවන්. සකස් කරලා ඒ පාත්තිය සකස් කරලා පාත්තිය පලා හිටවන්න පුළුවන්. ඒ වගේම අපි පැලයක් පැල ගන්නකොට දැන් සමහර බීජ වර්ග ගත්තට පස්සේ අපිට කෙලින්ම ශේෂ්ත්‍රයේ බීජෙම සිටවන්න පුළුවන් වල සකස් කරලා බීජය කෙලින්ම සිටවනවා. සමහර බීජ වර්ග තියෙනවා ඉතා කුඩා බීජ වර්ග තක්කාලි, මිරිස්, බටු ඒ වගේ දේවල් ගත්තට පස්සේ අපි ඒක කෙලින්ම ශේෂ්ත්‍රයේ බීජය හිටවන්නේ නැහැ. මොකද ඒක කුඩායි. එතකොට කුඩා බීජයට අපි පැල තවන් පැල හදන්න ඕනේ. මේ තවන් පැල හදලා ඒ තවානක සති 3ක් සති 4ක් එක එක පැල වර්ගානුව වර්ගානුව තවන් කාලය වෙනස් වෙනවා. තක්කාලි උදාහරණයක් දෙයි තක්කාලි ගත්තොත් සති දෙකක් විතර. මිරිස් ගත්තම සති 3ක් 4ක් විතර යනවා. ඒ වගේ දැන් ගෝවා තවානක් දැන් ගෝවා පැකට් එකක තවන් දාලා ගත්තොත් සති දෙකකින් තුනකින් පුළුවන්. අන්න ඒ වගේ විවිධ වර්ගානුව අපි තවාන දාලා ඒ තවන් පැලේ ලොකු කරලා ඒ පැලේ තමයි අපි ශේෂ්ත්‍රේ හිටවන්නේ. ඉතින් හොඳටම සැලකිලිමත් වෙන්න ඕන අපි හිටවද්දී මේ පැලෙන් පැලේ හිටවනකොට පැලවල දුර ගැන පරතරය නැත්තම් සමහර කට්ටිය පැල හිටවන එක ළඟින් ළඟින් අර තවානක් දැම්ම වගේ එම නෙවෙයි තවානේදි පැල එක ළඟ හිටේකට කමන්නේ නැවත ඒව ගලවලා ආයි ලොකු වෙනකොට දැන් අපිට ලොකු වෙනකොට ඉඩ අවශ්‍යයි අපිට හොඳින්ම දැනෙනවා අපි කුඩා කාලේ එකට හිටියට අපි ලොකු වෙනකොට ඒ පැලේ අතු පතර විහිදිලා හැදෙනවා එතකොට එයාලට ඇත්තටම මේ පැලේක මේ සිද්දෙන මේ සංසිද්ධිය මම ඔයාලට විස්තර කරවතින් ඔබට ප්‍රභා සංශ්ලේෂණය කියන කාර්යයක් සිද්ධ වෙනවා. මේ ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය වෙන්නේ සූර්යාලෝකය, ජලය, කාබන් ඩයොක්සයිඩ් ওই දේවල් තමයි ප්‍රභා සංශ්ලේෂණය සඳහා අවශ්‍ය වෙන්නේ. ඒතර අපේ සූර්යාලෝකය කියනක අපේ මේ රටේ, අපේ කෘෂිකාර්මික රටක් මේ රට. ඒතර නිරන්තරයෙන්ම අපිට සූර්යාලෝකය තියෙනවා. ඒතර අපි මේ සූර්යාලෝකය අපි විසින්ම නැති කරගන්නවා අර එකලඟ භෝගසිත වීමෙන්. ඒතර අපි ඒක නිසා නියමිත පරතරයක් දෙන්න ඕන හැම ගහකටම සූර්යාලෝකය ලැබෙන විදියට. ඊට පස්සේ වාතයේ නිරන්තරයෙන් කාබන් ඩයොක්සයිඩ් කියන එක තියෙන එක නිතරම අපි පිට කරන කාබන් ඩයොක්සයිඩ් ඇත්තටම අපි අර හුස්ම ගන්න ගස් වවන්න ඕන ගස් පිට කරන ඔක්සිජන් අපි හුස්ම විදියට ගන්නවා. අපි පිට කරන කාබන් ඩයොක්සයිඩ් පරිසරය අපිරිසිදු කරන කාබන් ඩයොක්සයිඩ් ගස් ඒව ගන්නවා. ඒව අරගෙන පරිසරය පිරිසිදු කරලා දෙන බාන මෙතනත් මාර්ග කාර්යයක් නේ සිද්ධ වෙන්නේ. ගස් තියෙනකොට පරිසරය පිරිසිදු කරනවා. අපිට ජීවත් වෙන්න ප්‍රාණය දෙන්නේ මේ ගස්මයි. අපි පිට කරන කාබන් ඩයොක්සයිඩ් එයාලා අරගන්නවා. අරගෙන
ආහාර නිෂ්පාදනය කළ ආයි ගෙඩි හදලා අපිටම කන්න දෙනවා. බලන්න මේ ගස් කරන්නේ මොන තරම් ක්‍රියාවලියක්ද කියලා. මේ ගස් නැති වුණ දවසට අපිත් ඇත්තටම නැති වෙලා යනවා. ඉතින් ඒක නිසා මම කියන්න අප පැත වෙනස් වුණා. ඉතින් මේ ඇත්තටම මේ අර විදිහට පැල ඈත් කරලා හිටවන්න ඕන. ඊළඟට අපි මේක හිටවලා පැත්තකට වෙලා බලන් ඉන්න බෑ. අපි මේකට සාතු කරන්න ඕනේ. දිගින් දිගටම අර නනන්ජේ ඔබ අහපු ප්‍රශ්නය තාම වැදගත්. අපිට මේ පැලේ හිටවලා අස්වැන්න ඊට පස්සේ ඇවිල්ලා කඩාගෙන යන්න බෑ. අපි නිරන්තරයෙන්ම ගෙවතු වගාව කියන්නේ මේ දුරක තියෙන දෙයක් නෙවෙයිනේ. එළියට බහිනකොටම අපි ගෙදරින් එළියට බහිනකොටම අපේ ගෙවත්ත තියෙන්නේ. අපිට හැමදාම නිරන්තරයෙන්ම අපි මේ ගෙවත්ත කියන එක බලන්න ඕන. හැම වෙලාවෙම ඒක අපේ සතුටට කාරණයක් වෙනවා. ඒ වගේම අර ගෙවතු වගාව සාර්ථකව කරගෙන යාමටත් ඒක රුකුලක් වෙනවා. මොකද අපි ගෙවත්ත බැහැලා එළියට බැහැලා බලනකොට අපිට පේනවා ඒකට රෝගයක් මොනහරි ඇවිල්ලාද කියලා. ඒතර අපි නිරන්තරයෙන් පැලේට පොහොර දාන්න ඕනේ. ජලය වර්ෂා කාලයට ජලය ඕනේ, අනිත් කාලයට ජලය දාන්න ඕනේ. ඒ වගේම ගහක වැදගත්ම කියන්න ඕන දෙයක් තමයි මේ ගොඩක් කට්ටිය නොකරනම දෙයක් තමයි මේ ගහක කප්පාදුව පුහුණුව කියන එක. දැන් අපි ළමයි පුහුණු කරනවා. ළමයි ළමේ පුහුණු කරේ නැත්නම් ඒ යන්න ඕන තැනට යන්නේ නැහෙනේ. ළමේ පුහුණු කරන්න ඕන. ඒ වගේම හිතන්නේ නැ මේ ගහත් ළමෙක් වගේ. ගහත් පුහුණු කරන්න ඕන. දැන් උදාහරණයක් විදියට පුහුණුව කියන්නේ මොකද කියලා ගත්තොත් අපි හිතන්න අපි රඹුටන් ගහක් හැදෙනවා. මේ රඹුටන් ගහ හිටෙව්වම ඒක යාට ඕන විදියට හැදෙන්න අරින්න හොඳ නැහැ. අපි ඒක පාලනය කරගන්න නඩත්තු කරන්න ඕනේ. මේ නඩත්තු ඉතාම වැදගත් වෙනවා. ඒ කියන්නේ ටිකක් දුර ගහ එනකොට ගහ යම් කිසි උසකට අඩි දෙකක් තුනක් වැවෙනකොට ඒ ගහේ අතු අතුපතර ඕන ඕන විදිහට හැදෙන්න දෙන්න හොඳ නැහැ. අපිට ඕන පරිදි සූර්යාලෝකයේ ලැබෙන පරිදි පැති තුනකට විතර අතු තුනක් විතර යවන්න ඕනේ. ඊට පස්සේ ඒකෙන් නැවතත් අතු ගන්න ඕනේ. ඒ වගේ ඊට පස්සේ ගහ අවුරුදු තුනක් විතර යනකොට සමයි සාමාන්‍ය අස්වැන්නක් අපි ඇත්තටම පැලතෝර මට මේ අවස්ථාවෙම කියන්න ඕන පළතුරු පැලතෝරා ගැනීමදී අපි විශේෂයෙන්ම වැදගත් බද්ද. බද්ද පළතුරු පැලතෝරා ගන්න එක. මොකද අපි පළතුරු පැලයක් දැන් අද හිටෙව්වට අපිට අද අස්වැන්නක් ලැබෙන්නේ නැහෙනි. පළතුරු පැලයක් හිටවල අනිවාර්යයෙන්ම අවුරුදු 3ක් විතර යන අස්වැන්නක් ගන්න. අමුටන් ගහගත්තත් එහෙමයි හිටවල. ඒතකොට අපිට අවුරුදු 3ක් ගියාට පස්සේ මේකෙන් ලැබෙන gediya කාලබල්ල හොඳ නැත්තම් ගලවන්න පුළුවන්ද? ඒතකොට අර හිටවපු කාලේම අවුරුදු 3ම අපි අපරාධිනේ වැය කරලා තියෙන්නේ. පොහොර යොදලා කාලය අපේ ශ්‍රමය හැම දෙයක්ම අපතේ යවල. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ වැදගත් වෙනවා බද්ද පැලයක් කියන්නේ. ඒතර අනිවාර්යයෙන්ම අර බද්ද කියන්නේ අපිට අවශ්‍ය වෙන හොඳ වර්ගයේ gediyak එන බව දන්නවා. අපිට අවශ්‍යම වෙන උදාහරණයක් විදිහට ගනිමු රඹුටන් ගත්තම් මල්වානේ විශේෂයෙන්. ඒතර මල්වානේ පැලයක් ගත්ත නම් අපි දන්නවා ඒක එන්නේ gediye එන්නේ අනිවාර්යයෙන්ම මල්වානේ විශේෂය කියලා. එතකොට ඒක නිසා අපි ඒක අනිවාර්යෙන් බද්ද පැලයක් හිටවන්න ඕනේ. හිටවට පස්සේ අවුරුදු 3ක් විතර යනකොට අපිට gediye එනවා. gediye ආවට පස්සෙත් අපි ඊළඟ කන්නේදී නැවතත් අර ගහ කප්පාදු කරලා ඊළඟ අස්වැන්නට සූදානම් කරනවා. නැත්තම් අර ගෙවත්තක් වුණත් අපි හරියට නඩත්තු කරේ නැත්තම් අපිට මේ නියම ක්‍රමානුකූල අස්වැන්න සහ අර ආදායම අර කියපු මේ දවස්වල වැදගත් වෙන ආර්ථිකම ආදායම ලබා ගන්න අමාරුයි. ඒක නිසා ඒක හොඳටම වැදගත් හොඳ පුහුණුවක් ලබා ගන්න. ඉතින් පුහුණුව සඳහා අපි මම නිතරම කිව්වේ අපි නිරධාරීන් ඉන්නෝ නොමිලේ ඔබ පුහුණු කරන්න කැමති අප වෙත ඇවිල්ලා මේ පුහුණු ලබාගෙන හොඳ සාර්ථකම ගෙවත්තක් කරන්න කියලා තමයි මම ඇත්තටම ඔබ සැමටම ආරාධනා කරන්නේ. තවත් මේකෙන් කතා කරමු මේ විරාමයෙන් පස්සේ මේ ජීවිතේ ගැන. විරාමයෙන් පස්සේ නැවතත් ඔබ එක්ක තුනේ ජීවන ගැත්තමත් එක්ක ඉතින් අද අපි ජීවන ගැත්තමින් කතා කරන්නේ ගෙවතු වගාව සම්බන්ධයෙන්. අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂිකා නිශාන්ති ජයවික්‍රම මහත්මිය. එතුමිය සමග අද අපි කතිකාවතක් ඇති කරගෙන තියෙනවා ගෙවතු වගාව සම්බන්ධයෙන්. ඉතින් නිශාන්ති මහත්මිය, දැන් අපි දන්නවා මේ ගෙවතු වගාවක් කරගෙන යනකොට දැන් හිතන තරම් සුන්දරත් නැහැ, හිතන තරම් කටුකත් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. අපිට හිතපු විදිහට සුන්දරම විදිහට යන්නත් බෑ. හිතපු විදිහේ හිතලා අපි නොකරන්න හිතන විදිහේ කටුකත්වයකුත් නැහැ. ඒ කොහොම වුණත් අපිට ඕනෑම ගමනක් යනකොට ජීවිතේ අපිට බාධාවල් එනවා. හැබැයි ජීවිතේ දිනන්නේ බාධා හමුවේ වැටෙන්නේ නැතුව වැටුණත් ඊට වැඩිය වේගෙන් නැගිටලා ආයි නැගිටලා දුන්න මනුස්සයෙක්. ඉතින් ගෙවතු වගාව සම්බන්ධිනුත් ඔබ එකපාරක් ඔබේ වගාව අසාර්ථක වුණා කියලා ඔබ ඒක නවත්තන්න ඕනේ. වරදින්න වරදින්න ගන්න එක තමයි ජීවන ගෙත්තුන් අපි හැමදාම ඔබට කියන්නේ. ජීවිතේ අපිට වරදින්න පුළුවන්, හැබැයි අපි වරදින්න බෑ. ඉතින් ඒ හින්දා මේ අපි දන්නවා දැන් මේ වගාව සම්බන්ධයෙන් යනකොට දැන් අපිට මොකක් හරි හොඳ වැඩක් කරනකොට කොහෙන් හරි කරදරයක් එනවනේ. ඉතින් මේ ගෙවතු වගාවක් යනකොට අපි දන්නවා සත්තුන්ගෙන් නම් අඩුවක් නැතුව කරදර එනවා කියලා. එතකොට මේ සත්තුන්ගේ මේ විතර ගෙවතු වගාවට හානි එනකොට මොන වගේ දේවල්ද අපි කරන්නේ?
ඇත්තටම හරි. ඔබ කිව්වා හරියටම හරි. ඇත්තටම මේ අපි ඕනෑම දෙයක් කරනකොට බාධා එනවා. නමුත් අපි බාධා මැඩපවත්වාගෙන සාර්ථක වෙන්නම ඕනේ. නැතොත් අපි සාර්ථක නැතොත් අපිට සාර්ථක ගමනක් යන්න බෑ. ඒක නිසා ඔය ගෙවතු වගාවේදී එන විශාලම බාධාව තමයි මේ ඔබතුමා කතා කරපු කියපු සත්තුන්ගෙන් වෙන හානිය. ඒක විශාල බාධාවක්. නමුත් අපි දිගින් දිගටම අර කිව්වා වගේ පළවෙනි පාර වැටෙන්නේ නැතුව දෙවෙනි පාර නැගෙසිටනකොට මේව අපිට පාලනය කරගන්න හරිම පහසුයි. හැබැයි අපි හොඳ අවධානයක් යොමු කරන්න ඕන. මොකද මම අර ඉස්සෙල්ලා කිව්වා වගේම නැවතත් මතක් කරන්න ඕන මේ ගෙවත්ත කියන්නේ දුර ඈතක තියෙන දෙයක් නේ. අපිට නිරන්තරයෙන් හැමදාම උදේ හවස නිතරම පේන ගෙවත්ත මේ. ගෙදර රස්සාවට ගිහිල්ලා ඇවිල්ලා අඩිය තියන්නෙත් මේ ගෙවත්ත හරහානේ. ගෙවත්ත හරහා ගිහිල්ලා තමයි ගෙට ගොඩ වෙන්නේ. ඒක නිසා මේක අපිට හොඳටම පාලනය කරගන්න පුළුවන්. හැබැයි අර නිරතුරු අවධානයම අවශ්‍යයි. මේ සත්තුන්ගෙන් වන හානි කිව්වම ඇත්තටම මේක අපිට විග්‍රහ කරන්න පුළුවන් කීප පැත්තකින්. කුඩා සත්තු, විශාල සත්තු, කොම ලොකු පරාසයක් තියෙනවා. ඉතින් මේ ලොකු පරාසයෙන් අපිට පාලනය කරගන්න පුළුවන්. කුඩා සත්තු කියලා ගත්තොත් අපිට මයිටා මගේ කුඩා ඇහැට පේන ඇති සත්තු ඉන්නවා. ඇහැට පේන්නේ අන්වීක්ෂීයයි. නමුත් අපිට මේ සතා විද්දම භෝගේ බලා ගන්න පුළුවන්. අපි දැනුවත් නම් අපිට තේරෙනවා පොඩියට තිත් තිත් වගේ, ඒ වගේම පත්‍රේ ගොටු ගැහිලා වගේ අනිත් පැත්තට හැරලා යුෂ උරා බොන්නේ මේගොල්ලෝ. මේ එතර ඒ උෂුරා බීම නිසා වන හානිය. ඒතර අපිට ඒ වගේ දේවල්ට පාලනය කරන ක්‍රම තියෙනවා. ඒ කුඩා සත්තු ගත්තොතින් ඒ සත්තු පාලනය කරගන්න අපිට පුළුවන්. මේ දැන් සත්තු එනවා ආලෝක උගුල්. රැයට අපිට තියන්න පුළුවන් ආලෝක උගුලක්. ඒ කියන්නේ ආලෝක උගුල කියන්නේ ඇත්තටම ගෙවත්තේ වතුර බේසමක පහනක්. සරලයි. මේක తిව්වට පස්සේ අර එන සත්තු අර ආලෝකයේ සොයාගෙන එනවා. ඒ ඇවිල්ලා අර වතුරට වැටලා මැරෙනවා. අතන පාපය කියන දේ තියෙනවා. නමුත් ඉතින් අපි අපේ සිතුවිල්ලනේ අපි සත්තු මැරීමට නෙවෙයි මේ පාපය කරන්නේ. අපි වගාව ආරක්ෂා කර ගැනීම සඳහා සිතුවිල්ල එක තමයි පාපේ යන්නේ. එතකොට අපිට දැන් මේ කුඩා සත්තු ඒ වගේ. ඊට පස්සේ අපිට පුළුවන් අපිට අපේ භෝග ඇත්තටම කරවිල, වැටකොළු, පතෝල වගේ ගත්තම ඉල්මැස්ස කියන සතා එනවා. මේ ඉල් මැස්ස ඇවිල්ලා කුඩා කාලයේම මේ ගෙඩියට විදලා බිත්තරයක් දාන්නේ. එයා ඉල් මැස්සගේ පිටිපස්සේ තියෙන පොඩි කූරක් වගේ තුණ්ඩයක් ඒ තුණ්ඩයෙන් විදලා කුඩා කාලයේම මේක ලොකු වුණාට පස්සේ විදින්න බෑ. ඒ කුඩා කාලයේ විදලා බිත්තරයක් දානවා. ඒ බිත්තරේ ලොකු වෙලා ගෙඩිය ඇතුලේ තමයි පණුවෝ. පණුවෝ ඊට පස්සේ ඉල් මැස්ස වෙලා පියාඹල යනවා. එතකොට අපිට පුළුවන් මොකද්ද කරන්න? මේ මැස්ස විදින එක අපි පාලනය කරගත්තොත් හරිනේ. අපිට පුළුවන් මේ කරල් පොඩි කාලෙදිම ඇත්තටම මලක් එනවා. මල පරවෙලා මල තියෙන කාලේ මල පරාගණය වෙන්න ඕන. අර මං ඉස්සලා කිව්වා වගේ මේ මැස්සොන්ගේ මල පරාගණය වෙන්න ඕනේ. මල පරාගණය වුණා පස්සම ගෙඩියක් බවට පත් වෙනවා. මල පරාගණය වෙලා චූටි ගෙඩියක් බවට පත් වුණාම අන්න ඒ අවස්ථාවේ අපිට කුඩා අවස්ථාවෙම පුළුවන් මේකට බෑග් එකක් දාන්න. රූප රාමුවලත් පේනේ මේ විදිහට ආවරණය කරපු. ඇත්තටම ඒ ක්‍රමේ පහසුයි. නැත්තම් ඉතින් දැන් ආයේ පසුගිය කාලේ මේ වගේ දේවල් වලදී වසවිස භාවිත කරා. නැත්තම් මේ ගෙවත්ත කියන එක වාණිජ කුෂිකර්මයේ වෙනයි. මේ ගෙවත්ත කියන එකට වසවිස භාවිත කරන්න ඕනේ. අපිට සරලව මේ වගේ දේවල් වලින් අපිට පුළුවන් දැන් කරවිල වැටකොළ පතෝල වලට බෑග් දාන්න පුළුවන්. ඒ වගේම පළතුරු වගාවි ගත්තත් ඔය අඹ ඒ වගේ දේවල් වලටත් මේ පළතුරු මැස්ස අර ඉල් මැස්ස මේ පළතුරු මැස්ස හානි කරනවා. අපිට ඒවලත් බෑග් දාන්න පුළුවන් කුඩා කාලෙම ගිරියට දාන්න. අපි ඉතින් වසවිස දාලා අපි ගෙවත්තේ හදපු මේ පෝෂණීය අපේ දරුවන්ට දෙන අපේ දෙමව්පියන් කන මේ හොඳ සෞඛ්‍ය ආරක්ෂිතයි කියන ගෙවත්තට අපි කෘමිනාශක දැම්මොත් මොකද වෙන්නේ? ඒක වසවිස සහිත ගෙවත්තක් වෙනවා. ඒක නිසා ඇත්තටම වසවිස ඕනි නෑ. අපි ටිකක් අර පොඩි ළමයින්ට පුළුවන් මේවට බෑග් දාන්න කියලා කියන්නේ. ඒ වගේ අපි පවුල එකතු වෙලානේ මේ වැඩේ කරන්නේ. අපිට සරලවම කරන්න පුළුවන්. ඒ වගේම මම ඔය කිව්වා වගේම දැන් ඔය කිව්වේ කුඩා සත්තු වලට ඒ වගේ පුළුවන් අපිට පාලනය කරගන්න. ඊට පස්සේ අපි ලොකු සත්තු ගැන කතා කරමුකෝ. මොනවාද ලොකු සත්තු කියලා ඉන්නේ? ගිරවුන්ගෙන් වෙනෝ මීයෝ, ඌරු මීයෝ, ඒ වගේ ඉත්තෑවා, ඔය වගේ සතුන්ගෙන් හානියුත්. අපිට මේවට මොකද්ද කරන්න පුළුවන් පිළියම්? ඇත්තටම අපිට පුළුවන් වගාව ආරක්ෂා වෙන්න දැලක් වගේ දාන්න පුළුවන්. දැලක් කියලා ගත්තම දැන් ඉතින් වෙළඳ පොලේ දැල ගන්න ගියාම මිල අධිකයි. දැලක් කියන්නේ ඔය රූප රාමු වලින් ඔබට පේනවා මේ දැල් යොදලා එහෙම වගා කරන කෙවතු. ඒතකොට දැලක් ගන්න ගියාම කෙනෙක් හිතන්න පුළුවන් අනේ මේ දැල ඉතාම මිල අධිකයි අපිට කරන්න බෑ. අපිට ඇත්තටම අපේ සරල ක්‍රම තියෙනවා. අපිට පුළුවන් ගෙවල්ලා තියෙනවා අපේ සාරි. ඉතින් මේ වගේ සාරි පර්ණ සාරි
ඒ පරණ සාරියට දැන් කරන්න දෙයක් නැතුව තියෙනවා. අපිට පරණ සාරිය අරගෙන මේ රූපරාමුවලත් පේනවා. ඒ වගේ යොදපු දේවල් අපිට සරලව මේ ගෙවතු වගාව මුදල් යොදවලා කරන්නත් පුළුවන්. මුදල් නැතුව යම් යම් දේවල් කළමනාකරණය කරගෙනමින් කරන්න පුළුවන්. ඒතර සාරිය දාන්න. ඒ වගේම නවීන තාක්ෂණයෙන් තියෙනවා දැන් මේ පම්බෙය. පම්බෙය කියලා මේ සූල මේ සූර ශක්තියෙන් වැඩ කරන පම්බෙයයි කරනවා. ඒතර ඒ වගාව වටේටම කම්බි දැලක් තියෙන කම්බියකින් යනවා පම්බෙය. सूर्य शक्ति विद्युत बल अरे सत्तु अरे गैनाट पसी करे रेगोल भयम अल वगे संपादी अल भोग वगाव अन्नासी वगाव इवगी वगावल्ट मेम दालतीय मुखद हरी अमार मे बेरगाने हाँ मेमट वीर आम किसी विद्यारे उपक्रम तीयनो बेरगा दंग समाल गिरागेन अपने पुलवा पालने मे सीडी तीयनो सीडी दालतीय मेम आलोक वेटेनो इतकोटे इन भयागे मार इसर तीबुन मे සර්තිබුන රෙකෝඩර් පටි වල අර තියෙන පටි පටි එල්ලුවට පස්සේ ග්‍රීස් ග්‍රීස් ගාලා මේක යනකොට හුලඟට සද්දේ තොරෙන්න බයයි. ඒ වගේම පම්බේව හදලා තියෙනවා. ඒ වගේ විවිධ ක්‍රම තියෙනවා. ටක හයි කරනෝ බෝතල් එකකට ගෑවෙන විදිහට මේ විදිය ක්‍රම මගින් මේ සතුන් පාලනය කරගන්න පුළුවන් ඇත්තට. නැතු රසායනිකම ද්‍රව්‍ය දලාම වගාවන් මේ කරන්න ඕනේ ගිවුතු ආකාරයට. ඒක කියන එකට කෘමිනාශක කඩෙන් නොගත්තට අපිට කෘමිනාශක ගිවත් වේ හදා ගන්න පුළුවන්. පොඩි පොඩි කෘමීන් මැරෙන්න ඔය කොහොඹ කොහොඹ වගේ ඇට වලින් කොහොඹ කොළ වලින් යුෂ හදා ගන්න පුළුවන්. ඒ වගේම සුදුලුණු ගෙවති තියෙන සුදුලුණු සුදුලුණු පොත්ත සුදුලුණු ගන්න බෑ මේ දවස්වල ඉතින් මිලාදුක සුදුලුණු පොතු රතුලුණු පොතු ඒ වගේ දේවල් වලින් විවිධ විවිධ දේවල් තියෙනවා අපිට ශාකසාර හදා ගන්න. මේ ශාකසාර ඉසීමෙනුත් අපිට මේ පොඩි පොඩි චූටි සත්තු මං ඉස්සෙල්ලා කිව්වේ ඒ සත්තුන්ට සත්තු එන්නේ නැති වෙන සත්තු ආකර්ෂණය නොවෙන්නත් අමුතු ගඳවල් ඇති කරන්න පුළුවන්. ඒතර මේ වගාවට එන්නේ නැහැ. දාස්පිතිය වගේ දේවල් අපිට වගා ගන්න පුළුවන්. ඒතර මේ වගේ තියෙන වෙනස් සුවඳට සත්තු එන්නේ නැහැ. ඒ වගේ විවිධ ක්‍රම වලින් අපිට මේ සත්තු පාලනය කරගන්න පුළුවන්. අර දිගින් දිගටම අපේ අවධානය හොඳ අවධානය යොමු කරන්න. ඒ වගේම අපේ ලිපේ තියෙන අලු ටික අලුයි හින්න පුළුවන්. දැන් ගොළු බෙල්ලගේ හානිය ගොඩාක් වෙලාවට මේ ගෙවතු වලට වැඩි. ඒ වගේ වෙලාවෙදී අපිට පුළුවන් මේ භෝගයට සමහර වම්බටු වගේ භෝග වලදී ගොළු බෙල්ල හානි කරනවා එවිල කනවා. ඒ වගේ අපිට මේ අලු ටිකක් යන්තමට හින්නෝ නැහැ. අලු ගොඩාක් ඉස්සෙන් සමහර කට්ටිය මේක නොදැනුවත් භාවිත නිසා මුළු අර ප්‍රභා සංශ්ලේෂණ පුෂ්ඨය කොලේක පත්‍රයක් කියන්නේ අපි ප්‍රභා සංශ්ලේෂණය කරන පුෂ්ඨය. ප්‍රභා සංශ්ලේෂණය වැදගත්ම සාධකයක් තමයි හරිතප්‍රද කියන. ඒතර මේ ප්‍රභා සංශ්ලේෂණ පුෂ්ඨය තමයි මේ හරිතප්‍රද තියෙන්නේ. ඒතර හරිතප්‍රද වැහෙන්න අලු ගැහුවොතින් අපිට ඒතකොට ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ ආහාර නිෂ්පාදනයක් වෙන එක නිසා යන්තම් අලු ටිකක් ඉස්සෙතින් අර සත්තු ඇවිල්ලා දෂ්ට කරන්නේ නැහැ. මොකද අලු ගතියයිනේ. ගොළු බෙල්ලෝ එහෙම කන්න කැමති නැහැ. ඒතර ගොළු බෙල්ලෝ එන පාත්වේකේ අලු ටිකක් දැම්මොතින් අපේ ගෙවත්ත කියලා හිතන්නේ. ගෙවත්තේ වටේට අලු යම් කිසි ප්‍රමාණයක් දාන්න පුළුවන් ගොළු බෙල්ලා එන මාර්ගය දන්නෝ නම් හැමදාම මීය වගේ එන මාර්ගය දන්නෝ නම් අපිට ඒ වගේ දැන් වල සරල ක්‍රම තියෙනවා. අර අලු ඉස්සම දැන් ගොළු බෙල්ල යනකොට ඒ ගොළු බෙල්ලගේ යට පුෂ්ඨයේ සෙවල වගේ අර අලු තැවරෙනවා. අලු තැවරුණාට පස්සේ යට විසයි. එතකොට එයා අපහසු එන්නේ නැහැ. ඒ වගේ මේ ඇත්තටම උපක්‍රම තියෙනවා මේ සතුන් පාලනය කරගන්න පුළුවන් සරල උපක්‍රම. ඒ වයින් අපිට ගෙවත්තක් සාර්ථකව කරලා සාර්ථක වෙන්න පුළුවන් උත්වාසයෙන්. ඒවා සාර්ථකව කරලා දැකපු අද්දුටු අද්දකින් අපිට හොඳට තියෙනවා. ඒකෙන් තමයි අපි කියන්නේ සාර්ථකව ගෙවත්තක් ගන්න පුළුවන්. හැබැයි නිරන්තර අවධානයේ සෝදිසිය මේ දෙයක් ගෙවත්තකට අවශ්‍යයි. ඉතින් මේ සාර්ථක අද්දකින් එක්ක ඔබටත් කියන්න තියෙන්නේ ඔබත් ඔබේ අද්දකින් සාර්ථක අද්දකින් ඔබටපත් කරගන්න. හැබැයි ඔබට විවේකයක් ලැබෙන හැම වෙලාවකදීම ඔබේ ගෙවත්ත ගැන අවධානයෙන් ඉන්න, ඔබේ ගෙවත්ත ගැන නිතරම සෝදිසියෙන් ඉන්න, ඒකෙන් ලැබෙන ප්‍රතිඵලයක් අසන්න ඔබටම තමයි ලැබෙන්නේ. ඉතින් ඔබට සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට හුරු වෙන්න, ඔබේ ආර්ථිකය ශක්තිමත් කරගන්න, ආර්ථිකමය වාසි ලබා ගන්න මේ වගේ ගොඩාක් ප්‍රතිලාභ සාර්ථක ගෙවතු වගාවකට ඔබ නියලුනොත් යොමු වුණොත් ඔබට ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් අද අපිත් එක්ක මේ වැඩසටහන සම්බන්ධ වෙලා වැදගත් පණිවිඩ ගොඩක් අපිට අද ලබා දුන්නේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂිකා නිශාන්ති ජයවික්‍රම මහත්මියෙන්. ඔබතුමියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඉතින් ආයුබෝවන් කියලා සමදෙනවා ජීවන ගෙතෙමින්. ඔබ නාලිකාවටත් ස්තුතිවන්ත වෙන මේ අවස්ථාව ලබා දුන්නට, මේ රටටම මේ ගෙවත්තේ තියෙන සාර්ථකත්වය ප්‍රකාශ කරන්න බොහොම ස්තුතියි.
ඉතින් හැමදාම ජීවිතේට අලුතලු දේවල් අපි කියනවානේ ඉතින් ඔබට මේ සම්බන්ධයෙන් අද වැඩසටහන සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා ගැටලුවක් තියෙනවා එහෙමත් නැත්නම් දැනගන්න තව දෙයක් තියෙනවා වෙන්න පුළුවන් ඉතින් පුළුවන් ඔබට ඔබේ ගැටලුව අප වෙත යොමු කරන්න නම්බර 177 1B කොට්ටාව පාර ඕකන්දර දකුණ යන ලිපිණයට ඒ වගේම ඔබට පුළුවන් අපව දුරකථන මාර්ගයක් ඔස්සේ සම්බන්ධ කරගන්න 011 432 39 81 කියන දුරකථන මාර්ගය ඉතින් අදට අපි ඔබේ ආලින්දේ සමු ගන්නවා ඊළඟ සතියේ යලිත් හැමෝම අලුත් කෙනෙක් එක්ක අයබෝවන්